විරාමයෙන් අනතුරුවත් ඔබ එකතු වෙලා ඉන්නේ බදාදා නඳුන් සෙවණත් එක්ක. ඔබ දන්නවනේ මේ විශේෂාංගය තුලදී අපි කතා බහ කරන්නේ ඔබට තිබෙන නීතිමය ගැටලු පිළිබඳව. ඉතින් අද දවසේදීත් වැඩි වෙලා යවන්නේ නැතුව අපි හඳුනා ගනිමු කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා. නම කියන්නට ඕනි නැහැ. ඔබ දන්නවා අපිත් එක්ක එකතු වෙන්නේ කවුද කියලා. නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන නීති නිලධාරිනී දමයන්ති දිසානායක මහත්මිය සුපුරුදු පරිදි අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයබෝන් සුබ උදෑසනක් කියලා ඔබතුමිය පිළිගන්නවා. ඔබට අවස්ථාව තිබෙනවා සජීවීව අපිට කතා කරන්න. 02-94-112-516-087 02-94-112-516-087 කියන අපේ සුපුරුදු දුරකථන මාර්ගයේ විවෘතයි. ඔබට අවස්ථාව තිබෙනවා ඔබ විදේශගත වෙලා හිටියත් නීති ආධාර කොමිෂන් සභාවෙන් ඔබට අවශ්‍ය කරන නීතිමය ගැටලුවලට විසඳුම් ලබා ගන්නට දමයන්ති මහත්මිය සූදානම් ඔබේ ගැටලු निराකරණය කර ගන්නට ඔබට අත්වැල් සපයන්න. ඉතින් ඔබ අපිට යොමු කළ මේ ප්‍රශ්නයකට යොමු වෙන්නට තමයි අපි සූදානම් වෙන්නේ. මාගේ දියණිය පාසල් ඉගෙනීම හොඳින් කරගෙන යන ලදී. ඇය පාසලෙන් පැමිණි පසුව අපගේ අසල්වැසි පුද්ගලයෙකු ඇයට ලිංගික අත්වරයක් සිදු කරන ලදී. ඇයව පොලිසියට ගෙන ගිය පසුව අංගොඩ මානසික රෝහලට යවන ලදී. වසර දෙකකට පසුව දැන් දූෂණ නඩුව කැඳවයි. ඇයගේ සාක්ෂි ලබාගෙන නැත. කුමක් කළ යුතුයිද කියලා තමයි අපිට ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලිංගික අතවරයකදී ඉස්සෙල්ලා මේ තැනැත්තියගේ සාක්ෂි ලබා ගැනීම පොලිසිය කළ යුතුයි. හැබැයි මෙතනදී බොහෝ විට මේ තැනැත්තියව මෙහෙම නැත්නම් මේ දැරියව අංගොඩ මානසික රෝහලට යොමු කරලා තියෙනවා. එහිදී අපිට පැහැදිලි වෙනවා ඇයට යම්කිසි මානසික ආබාධයකින් පෙළලා තියෙනවා. එක්කෝ එහෙමත් නැත්නම් මේ සිද්ධිය නිසා ඇය මානසික ආබාධයකට ලක්වන්නට ඇති. කොහොම වුණත් පොලිසියට හිතුමතේ කෙනෙක්ව ගිහිල්ලා අංගොඩට යොමු කරන්න බෑ. ඒ සම්බන්ධයෙන් ඒ අය මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරලා ඒ කරුණු වාර්තා කරලා ඊට පස්සේ තමයි අංගොඩ රෝහලට හෝ වෙනත් මානසික රෝහලකට යොමු කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒක ඒ ආකාරයෙන් යොමු කරාට පස්සේ ඇය සුව වෙලා නැවත පැමිණ ඇති නිසා මොකද ඇයගේ සාක්ෂිය තමයි මේ දූෂණ නඩුවේ ප්‍රධානම සාක්ෂිය. එතකොට ඇයගේ සාක්ෂිය නැත්තම් මේ නඩුව ඔප්පු කර ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා දැන් ඇය සුවපත් වෙලා ඇවිත් තියෙන නිසාවෙන් ඇයගෙන් මේ සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සිදු කළ යුතුයි. එහිදී දැන් පොලිසිය සාක්ෂි ලබාගෙන නැත්නම් අධිකරණය මගින් නීතිඥවරයා මගින් හෝ අධිකරණයෙන් ඉල්ලීමක් කරන්නට පුළුවන් මේ ළමයාගේ සාක්ෂි දැන් නැවතත් ගන්න කියන එක පොලිසිය හරහා කට උත්තරයක් දීලා අපහු එක අධිකරණයට ඉදිරිපත් කරන්නට. ඒත් එක්කම ඒ දැරියව මං හිතන්නේ අනිවාර්යයෙන්ම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා තියෙයි. වෛද්‍ය පරීක්ෂණයේ සාක්ෂිත් උපයෝගී කරගෙන ඔය දැරිය සම්බන්ධයෙන් වෙන දූෂණ නඩුවේදී අදාළ වග උත්තරකරු එහෙම නැත්නම් චූදිතයා වරදකරු බවට පත් කිරීමට බොහෝ දුරට හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් මේ දැරියගේ සාක්ෂි ඉතාමත් වැදගත් නිසාවෙන් ඒ සාක්ෂි ලබා ගැනීම සඳහා ඔබ කටයුතු කළ යුතුමයි. එහෙම නොකළොත් එහෙම අපහසුතාවයකට පත් වෙනවා. මේක සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න. මොකද මේක අපරාධ වැරැද්දක්, ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් වන අපරාධ වැරැද්දට අපිට ලැබෙන්නේ දඬුවමක්. දඬුවම නිසාවෙන් අධිකරණේ බලන හැම වෙලාවෙම සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කළ යුතුයි කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න ඔබට හැකියාව තියෙනවා. ඔව්. මේ විදිහට ක්‍රියා කළොත් ඔබටත් ඔබගේ ගැටලු निराකරණය කරගන්නට අවස්ථාවක් තිබෙන බව මතක් කරන්නට ඕනේ. දැන් මේ සමාජය දැන් අපි පසුගිය දිනකත් ඔබතුමියත් එක්ක කතා කරා. අතීතයට සාපේක්ෂව මේ වෙන විට මේ දූෂණ භීෂණ ඒ වගේම මේ දැන් තියෙන ආරවුල් වැඩින සමාජයේ කතා බහට ලක් වෙනවා වැඩි. ඒ වගේම නීතිමය ක්‍රියාමාර්ගවලට ඕන යොමු වෙන අවස්ථාවන් වැඩි. එකමවකගේ කුසෙන් බිහිවුණ එකම සහෝදර සහෝදරියෝ අතරත් බොහෝ ගැටලු දැන් අපිට දක්නට ලැබෙනවා. ඉඩම් පිළිබඳව තමයි අපිට මීළඟට ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. අපගේ ආච්චි එනම් අපගේ පියාගේ මව කැරලයි නම් විය. ඇය අත්ලියවිල්ලකින් නැගේ ඉඩමෙන් කොටසක අපිට ගෙයක් තනා ගැනීමට අවසර දෙන ලදී. ඇය මිය ගොස්සිය දැන් මගේ සහෝදරයා එම ඉඩම ඉල්ලනවා. ආරවුල් කර නිවසින් නෙරපීමටත් හදනවා. මට යාමට තැනක් නැත. ඔහුට මා නෙරපිය හැකියිද කියලා තමයි ඒ අසරණ වුණ තැනැත්තිය අපගෙන් අහලා තියෙන්නේ. දැන් තමාගේ පියාගේ මව. එතකොට බොහෝ විට මේ දේපල දැන් අපිට ওই තියෙන තොරතුරු අනුව අපිට පැහැදිලි වෙන්නේ ওই දේපල නොබෙදූ දේපලක අයිතිවාසිකමක් තමයි ඇත්තේ. ඒ තැනැත්තියට දැන් ඇවිල්ලා තියෙන්නේ. කොහොම වුණත් ඒ ආච්චි විසින් යම්කිසි අත්ලියවිල්ලකින් මේක කොටසක නිවසක් හදාගෙන පදිංචි වෙන්න කියලා බාර දීලා තියෙනවා. ඒත් එක්කම
මේ අය දැන් ඉතා දිගු කාලයක් තිස්සේ මේ නිවසේ පදිංචි වෙලා ඉන්නවා. එතකොට කාලාවරෝධ භුක්තියක් හිමි වෙනවා. හැබැයි උරුමය සම්බන්ධයෙන් කතා කරනකොට, උරුම දේපල ගැන කතා කරනකොට කාලාවරෝධ භුක්තිය කියන එක සමහර අවස්ථාවල් වලදී, يعني බොහෝ අවස්ථාවල් වලදී කාලාවරෝධ කරන්න බෑ උරුමයෙන් එන දේපල. එතකොට දැන් මේ උරුමයෙන් එන දේපලක් නම් ඔබගේ සහෝදරයෙකුටත් අයිතියක් තියෙනවා මේ දේපල සම්බන්ධයෙන්. මොකද නිසි පරිදි මේ දේපල ලියලා බෙදලා වෙන් කළ නැති නිසා. එතකොට ආච්චි මිය ගියා නම් ආච්චිගේ දේපල සම්බන්ධයෙන් උරුමය තියෙන ඔබගේ පියාට, ඔබගේ පියාත් මිය ගොස් නම් ඒ සම්බන්ධයෙන් උරුමය පියාගේ, පියාගෙන් පැවතෙන්න දරුවන් වන ඔබලාට සහ පියාගේ බිරිඳ වන ඔබගේ මව ඉන්නවා නම් ඇයටත් මේ සම්බන්ධයෙන් අයිතිවාසිකම් තියෙනවා. නමුත් දැන් මෙහිදී අවශ්‍ය වෙන කාරණය තමයි මේ දේපල බෙදුවාද නැද්ද කියන එක. දැන් එක කොටසක ඔබගේ ඔබ නිවසක් හදාගෙන ඉන්නවා, තවත් කට්ටිය තවත් කොටස්වල ඇති. එතකොට මේක කිසිම බෙදීමකින් තොරව තියෙනවා නම් මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් ඔබට බෙදුම් නඩුවක් පවරන්නට සිද්ධ වෙනවා. කොහොමද බෙදුම් නඩුවක් කියලා කියන්නේ? ටිකක් දිග කාලයක් ගත වෙන විශාල මුදලක් වැය වෙන නඩුකරයක්. ඒ නිසාවෙන් ඔබ සියලු දෙනාට එකතු වෙලා අදාළ පළාතේ සමත මණ්ඩලයට ගිහිල්ලා මේ ගැන අනිකුත් උරුම අයිතිවාසිකම් කරුවන් හැම දෙනාම එකතු වෙලා මේ සම්බන්ධයෙන් යම්කිසි සමතයකට ඇවිල්ලා බෙදීමක් කරගෙන ඒ සම්බන්ධයෙන් ඔප්පු ලියා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි එහෙම එකඟතාවයකට එන්නේ නැත්තම් බොහෝ අවස්ථාවලදී ප්‍රශ්න මතුවෙන්නේ එකඟතාවයක් නැති නිසා. මොකද අපි දන්නවා අධිකරණයකට අපි බොහෝ අවස්ථාවලදී යනවා අපි එක්කිනෙකාට හිස නමන්න තියෙන අකමැතිකම නිසා. මොකද ඒකට හේතුව තමයි දැන් අපි හිතනවා මේක අපි ජය ගන්නම ඕනි කියන එක අපේ ඔළුවේ තියෙනවා හැම වෙලාවෙම. එතකොට කවුරු හරි කෙනෙකුට පොඩ්ඩක් හරි වැඩියෙන් ගියොත් මේ සමහරට අඟල් භාගයක පොඩි තීරුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඟල් දෙකක පොඩි තීරුවක් වෙන්න පුළුවන්. නමුත් මේක සම්බන්ධයෙන් අවුරුදු ගණනාවක් තිස්සේ අපි නඩු කියනවා. සහ ඒ ප්‍රමාණය වගේ දසගුණයක් නැත්නම් සියගුණයක් මිල ඉඩමක්, විශාල ඉඩමක් මිලදී ගන්න පුළුවන් තරම් මුදල් මේ නඩුවට වැය කරනවා. ඉතින් ඒ අපේ තියෙන, ඇත්තටම අපේ තියෙන අනුවණකම. ඉතින් ඒ නිසාවෙන් වැදගත් වෙන්නේ දැන් සමත මණ්ඩලයකට වගේ ගියහම එතන ඉන්නවා බුද්ධිමත් සහ පැසුණු බුද්ධියකින් යුතු, ඒ වගේම පළපුරුදු නිලධාරීන්. ඒ අය මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් ඔබට පැහැදිලි කරලා දෙනවා. එතකොට තමයි සමහරලාට තේරෙන්නේ මේක මොකද කියලා. නැත්තම් අපිට වෙන්නේ අපි අධිකරණයකට ගිහිල්ලා අවුරුදු ගණනාවක් නඩු කියලා ඊට පස්සෙත් අවුරුදු 15කට 20කට පස්සෙත් සමතවලට එන්න අවස්ථාවල් තියෙන බොහෝ නඩු කරවල, බොහෝ බෙදුම් නඩු කරවල. එතකොට අපේ කාලෙත් ඉවර කරලා, අපේ ධනයත් වියදම් කරලා ඔක්කොම අවසානලා අන්තිමේදීත් අර මුල් අවස්ථාවේදී එන්න තිබුණු සමතයටම එනවා. ඒ නිසා දැන් මෙහිදී ඔබට තියෙන හොඳම ක්‍රමය තමයි සමත මණ්ඩලයට ගිහිල්ලා පැමිණිලක් කරන්න පුළුවන්. එතකොට පාර්ශ්වකාරී ඔක්කොම ටික කවුද කියලා සමත මණ්ඩලයට දැනුම් දෙන්න පුළුවන්. ඒ අනුව සමත මණ්ඩලය විසින් ඒ අය නොතිසි කරලා ගෙන්නලා මේ සම්බන්ධයෙන් සමතයකට එන්න. හැබැයි කොහොම වුණත් එකක් කිව යුතුයි, දැන් ඔබගේ සහෝදරයාට හැකියාවක් නැහැ ඔබ බලහත්කාරයෙන් ඔය ඉන්න නිවසින් එළවන්න. එහෙම නෙරපීමට හැකියාවක් කිසිම කෙනෙකුට නැහැ. දැන් අඩුම තරමින් කුලියට ඉන්න ගෙදරකවත් බලහත්කාරයෙන් එළියට ඇදලා දාන්න කාවත් බැහැ. මොකද අපේ රටේ තියෙන නීතිය අනුව. ඒ අනුව ඔබට ඔබගේ සහෝදරයාට හැකියාවක් තියෙනවා. එහෙමනම් නඩුකරයක් පවරලා ඔහුට අයිති දේපලක බලහත්කාරයෙන් පදිංචිලා ඉන්නවනම් නඩුකරයක් පවරලා ඔබ නෙරපන්. නමුත් ඔබටත් අනිවාර්යෙන්ම ඔය පිය උරුමයෙන් එන දේපල සම්බන්ධයෙන් යම් කිසි අයිතිවාසිකමක් තියෙනවා. ඉතින් කිසිසේත්ම ඔබ නෙරපීමේ හැකියාවක්, බලහත්කාරයෙන් නෙරපීමේ හැකියාවක් කොහෙත්ම ඔබගේ සහෝදරයාට නැහැ. මේ සම්බන්ධයෙන් ඔබට වැඩිදුරටත් උපදෙස් අවශ්‍යයි නම් අදාළ පළාතේ නීති ආධාර කොමිෂන් සභා මධ්‍යස්ථානයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් නීතිඥවරු හම්බ වෙලා නොමිලේ උපදෙස් ලබා ගන්න පුළුවන්. ඔව්. මේ විදිහට පියවරෙන් පියවර ඔබේ ගැටලු වලට විසඳුම් ලබා ගන්න ආකාරය දමයන්ති මහත්මිය පැහැදිලි කරද්දී ඔබටත් තියෙන්නේ මේ දේවල් ඉතා සූක්ෂම වහගෙන ඉඳලා ඔබට අවශ්‍ය කරන දේවල් පමණක් තෝරා බේරාගෙන ඔබේ ගැටලු निराකරණය කර ගැනීමට කටයුතු කිරීමයි. ඉතින් ඔබ අපට යොමු කළ තවත් පැනයකට පිළිතුරු සපයන්නට තමයි මේ සූදානම් වෙන්නේ. මා වයස 25ක තරුණියක්. මා සේවය කරන ලද ආයතනයේ අයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා. නමුත් ඔහු ඉතා සැරපරුෂයි. එමෙන්ම අපගේ නිවසෙන්ද ඔහුට අකමැති. ඒ නිසා මුල් දිනවලදී මෙය නවතා දැමීමට මා යෝජනා කළා. නමුත් ඔහු එකඟ වුණේ නැහැ. හැම විටම තර්ජනය කරමින් මාගේ රෝගී පියාට හා සහෝදරයින්ට නොයෙකුත් බොරු කියන බව පවසා සම්බන්ධය පවත්වාගෙන ගියා. ඔහු බලහත්කාරයෙන් මා විවාහ කරගත්තා. නමුත් අපාත්‍ර ලිංගික ඇසුරක් තිබුණේ නැහැ. එසේ තිබුණ බව දෙමාපියන්ට පවසන බව කියා තර්ජනය කළා. අප දෙමාපියන්ගේ නිවෙස්වලම තමයි ජීවත් වුණේ.
වසර 4ක් ගෙවුණා. මේ තර්ජන ඉවසීමට නොහැකි නිසා මා ඒ ගැන දෙමව්පියන්ටත් පැවසුවා. මට ඔහුගෙන් වෙන්වීමට අවශ්‍යයි. නමුත් ඔහු වෙන්වීමට කැමති නැහැ කියලා තමයි ඇය අපට කියන්නේ. ඇය කුමක් කළ යුතුයිද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. එයට පිළිතුරු දෙන්නට කලින් අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. කුවේට් වල ඉඳලා රෝහිත මහත්මයා කතා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඔව්. සුබ උදෑසනක් ආයුබෝවන්. විජිත් මහත්මයාට කියන්න ඕනේ. අපේ නංගි මැක්සිමයි ඒගොල්ලන් දෙන්නගම නමට තියෙන්නේ ඉඩම. දෙන්නගම ICT එක විජයවත් තියෙනවා. දරුවෝ ඉන්න තුන්දෙනෙක්. පුතු තුන්දෙනායි දුවයි. අම්මගේ ආදරෙන් කියන ගන්නත් ජන්නිකම් කරන්න ඉන්න එක. ඒ වලට අපි ඉඩ දෙන්න අපේ සහෝදරය ඔගල අම්මට ඉස්සර. ඒක හොඳට මතක තියාගන්න. නෝනමට මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් මං හිතන්නේ ඔබ මුස්ලිම් ජාතිකයෙක් නෙවෙයි සිංහල ජාතිකයෙක් නේද? සිංහල. ඔව් එතකොට දැන් ඔය දේපල සම්බන්ධයෙන් ඔබගේ සහෝදරයා සහ මන්ද සහෝදරිය සහ ඔහුගේ ඇගේ ස්වාමිපුරුෂයාගේ නමට තියෙනවා නම් අනිවාර්යෙන් ඒ දෙන්නන්ට තමයි සම්පූර්ණ අයිතිවාසිකම තියෙන්නේ. ඒ දෙන්නන්ට ඕනේ නම් පුළුවන් ඔය දේපල ඔය දරුවන්ට දෙන්න, එහෙමත් නැත්නම් නොදී වෙනත් කෙනෙකුට දෙන්නත් හැකියාව තියෙනවා. විශේෂයෙන් ඔය වගේ තර්ජන ගර්ජන කරන බලපෑම් කරන දරුවන්ට දේපල දුන්නට පස්සේ ඊට පස්සේ වෙන දේ ගැන අපිට හිතා ගන්න පුළුවන්. දැම්මම ඇවිල්ලා කිසිම දෙයක් නොලියා ඉන්න කාලෙදිත් මේ වගේ තර්ජනය කරනවා නම් අනිවාර්යයෙන්ම ඊට පස්සේ මේ අයට එළියට බහලා යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔබ කරුණා කරලා ඒ අයට අවවාද කරන්න. කොහෙත්ම මේ සම්බන්ධයෙන් ලිවීමට අවශ්‍ය නැහැ. සහ එහෙම කිසිම අයිතිවාසිකමක් නැහැ දරුවන්ට ඇවිල්ලා දෙමව්පියන්ගේ දේපල බලහත්කාරයෙන් ඉල්ලා සිටින්නට. යුතුකමක් වශයෙන් යම් කිසි දේපලක් දෙනවා නම් ඒක දෙමව්පියන්ට දීමට හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් දෙමව්පිය මේවා කාටවත් නොලියා මිය ගියොත් එහෙම ඊට පස්සේ තමයි ඒ ළමයින්ට අයිතිවාසිකම යන්නේ. ජීවතුන් අතර ඉන්නකම් දෙමව්පියන්ට පුළුවන් මේ දේපල මේ කිසිම ළමයෙකුට දෙන්නතු බාරකාරයෙකුට හරි වෙනත් කෙනෙකුට හරි ආයතනයකට හරි පුණ්‍ය ආයතනයකට වගේ දෙයකට ලියන්නත් පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස උපදෙස් දෙන්න මං හිතන්නේ ඔය තියෙන தত্ত্বය අනුව ඒක තමයි ඊටාම සුදුසු. සමහරට ඔවුන් අසරණ වෙලා ඇති දරුවන්ගේ තියෙන මේ දැන් ඔවුන් නිතර නිතර කියනවලුනේ මේ දේවල් බෙදන්න 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 කියලා. ඉතින් මං හිතන්නේ දෙමව්පියන් අසරණ වෙලා ඇති කුමක් කළේ කියලා. අසරණ විය යුතු නැහැ ඇත්තට. මොකද තමන්ට අයිති දේපලක් කිසිසේත්ම ළමයෙකුට දෙන්න ඕනේ කියලා නීතියක් කොහෙවත් නැහැ. ඔව්. එතකොට තමන්ට අයිති නම් දේපල ඒක තමන්ගේ. ළමයින්ට අවශ්‍ය දේවල් ළමයි ඒක උපය ගන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් දැන් අපි ළමයින්ව මේ ලෝකෙට ගෙනාවා කියලා ඒ ළමයින්ට දේපලක් දීලා ඒ ළමයින්ව තියන්න කියලා නීතියක් කොහෙවත් නැහැ. ඒ ළමයින් දරුවන් කාලේ එහෙම නැත්නම් අවුරුදු 18 වෙනකන් එයාව නඩත්තු කිරීමේ වගකීම පමණයි දෙමව්පියන්ට තියෙන්නේ. ඒ කාලය ඇතුළත අධ්‍යාපනය ලබා දෙන්න ඕන, පෝෂණය ලබා දෙන්න ඕන, එයාව නඩත්තු කරන්න රැක බලා ගන්න ඕනේ. 18න් පස්සේ දැන් විවාහ වෙච්ච අය ඉන්නේ. 18න් පස්සේ කිසිසේත්ම දෙමව්පියන්ගේ දේපල සම්බන්ධයෙන් බලහත්කාරයෙන් අයිතිවාසිකම් කියන්න හෝ කොහෙත්ම නීතිමය අයිතිවාසිකමක් ඉල්ලා හිටින්නට බෑ. නමුත් ඔවුන් මිය ගියොත් පමණයි උරුම අයිතිවාසිකම් ලැබෙන්නේ. ඔව්. බහරේන් වල ඉඳලා රූපසිංහ මහත්මිය අපිට කතා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. ඒක
ඒ වුණාට එයා ඒ මාතෘකාව ඉස්සරහ දාලා දීපන් දහදලා ලාහල් කතාවක් කෝලින්න ආශ කරන්නේ නැහැ. එයා කියනවා ඉතින් කිකුණන්න ඕනේ කියලා. ළමයි ඉන්නේදී එයාට මෙහෙට ඉන්නේ කතා දෙයක් ඉස්සෝ මේ පිටිපිටම විකුණන්න එයාට අයිතියක් තියනවාද? එතකොට ගෙදර ත්‍රීවිල් එකක් තම තිබිලා තියෙන්නේ. එයා එයාගේ මහත්තයාගේ නමද? තුන් මහත්තයාගේ නමද? ඉතින් ඒ වගේ ඒවයන් මෙතිගේ කිව්වත් ළමයින්ට දෙන්නේ. එයා කතා කරන්නේ නැහැ ගන්නේ. ඉතින් බැරිවත්නම් මෙයාට අයිතියක් තියනවාද මේ ඒයි තමයි විකුණන්න පුළුවන් මේ කිරින්නම් දරුවෝ ඉන්නේ ඇත්තේ. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ පියවර කීපයක් ওই සම්බන්ධයෙන් පියවර කීපයක් ගත යුතු තියෙනවා. එකක් තමයි දැන් ওই පොලිසියේදී එකඟ වෙලා තියෙන යම්කිසි මුදලක් ගෙවන්නම් කියලා ඒ මුදල එන්න අඩු වෙනවා කියලා තමයි දැන් ওই කියන්නේ. ඔව්. එතකොට මේ පොලිසියේදී එකඟතාවය ගැන නෙවෙයි ඔබ කළ යුතු වන්නේ අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් නඩත්තු නඩුවක් පැවරුවා නම් අධිකරණයේ ඒ අධිකරණයෙන් දෙන නියෝගයට පිටපාන එහෙ තැනත්තාට හැකියාවක් නැහැ. නමුත් දැන් පොලිසියේදී යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා ඒක කඩ කළා කියලා පොලිසියට ඇවිල්ලා මේ දැනත්තව අත්අඩංගුවට ගන්නවත් එහෙම බලයක් නැහැ. ඒ නිසා වැදගත්ම දේ තමයි දරුවෝ සම්බන්ධයෙන් නඩත්තු නඩුවක් ගොනු කරන්න. දරුවන්ට මම හිතන්නේ වයස 18 රඩුයිනේ 16යි. ඔව් 19යි 16යි. 19 කෙනාට ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඔහු උසස් අධ්‍යාපනය ලබනවා නම් විතරයි පුළුවන්කම තියෙන්නේ 25 වෙනකම්. උසස් අධ්‍යාපනය ලැබනවා නම් නඩත්තු ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තැනත්තාට එහෙම නැත්නම් ළමයාට ලබා ගැනීමට හැකියාවක් නැහැ. කොහොම වුණත් ඊට අඩු වයස 18 අඩු ළමයෙක් ඉන්නවා. එතකොට ඒ සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් නියෝගයක් ගන්න. ඒ නියෝගේ කඩ කළොත් ඔබට ලොකු ශක්තියක් තියෙනවා. අධිකරණයේ ලොකු බලයක් තියෙනවා. ඒ තැනත්තාව අත්අඩංගුවට අරගන්න. එතකොට අනිවාර්යෙන් ඒ තැනත්තයි ගෙවීම් නිසියාකාරව සිද්ධ කරන. මොකද ව්‍යාපාරිකයෙක් කියලා කිව්වා. මුදල් හොඳට තියෙනවා කියලා කිව්වා. එතකොට ඒ ලබා ගැනීම කරන්න පුළුවන්. සහ ඒත් එක්කම ඔබට පුළුවන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධ නීතියේ පැහැදිලිව කියලා තියෙනවා. බිරිඳ සහ දරුවන් සිටින නිවසෙන් ඒ අයව එළියට දාන්න බෑයි කියලා. එතකොට ඒ වගේ දෙයක් විකිණීමක් කරන්න හදනවා නම් අනිවාර්යයෙන් මේක නවත්තන්න අධිකරණයට ගිහිල්ලා හැකියාවක් තියෙනවා ඔබට කරන්න. එතකොට මේ දරුවන්වයි බිරිඳවයි මහපාරට දාලා මේ දේපළ විකුණන්න හදනවා නම් යම්කිසි පුද්ගලෙක් ඒකට අධිකරණේ පිටපතන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් ওই පියවරයන් කීපයක් ගන්න තියෙනවා. මම හිතන්නේ ඔබ කරලා තියෙන එකම දේ පොලිසියට යම් පමණයි. නමුත් අධිකරණයට නොගිහිල්ලා ওই සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඔබගේ දුව පදිංචි පළාතේ නීති ආධාර කොමිෂන් සභාවට යන්න ගිහිල්ලා ඒ අයගෙන් එතන නීතිඥවරුන්ගෙන් නිසි පරිදි උපදෙස් ලබාගෙන මේ ගැන නීතිමය පියවර ගන්න පුළුවන්. ඔව්. අපි මේ කලින් මේ දුරකථන ඇමතුම්වලට කලින් අපි ප්‍රශ්නයක් ගැන කතා කළා. නැවතත් කෙටියෙන් ප්‍රශ්නය මතක් කරන්නම්. මේ 25 අවුරුදු 25ක තරුණියක් සේවය කරන ආයතනයෙන් පුද්ගලික සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත්තා. නමුත් පසුව ඔහු සැරපරුෂයි කියලා සඳහන් කරා. ඒ වගේම තමයි ඇයට මේ ඇයව බලහත්කාරයෙන් විවාහ කරගත්ත. දැන් ඔහු නමුත් ඔවුන් අතර කිසිදු ලිංගික සම්බන්ධතාවයක් තිබෙන්නේ නැහැ කියනවා. නමුත් දෙමව්පියන්ට මේ දේ මෙහෙම දෙයක් වුණායි කියලා නැවතත් මේ ඇයට දික්කසාදය දෙන්නේ නැහැ. නමුත් ඇයට දික්කසාදය අවශ්‍යයි, වෙන්නට අවශ්‍යයි ඔහු කැමති නැහැ. කුමක් කළ යුතුයිද කියලා අපිට ප්‍රශ්නයක් යොමු කරා. ඔව්, දැන් එතන එකක් ඉතා පැහැදිලි. මේ තැනැත්තියව බලහත්කාරයෙන් විවාහ කරගෙන තියෙනවා. ඔව්. ඒතර බලහත්කාරයෙන් විවාහ කර ගැනීම හේතු කොටගෙනම ඒ විවාහය අවලංගු කරන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. දැන් එහිදී ඉතා වැදගත් වෙන්නේ මේ තැනැත්තිය විවාහයට බලහත්කාරයෙන් පොළඹවා ගත්තා නම් සහ ඒ බලහත්කාරයේ ඉවර වුණ වහාම මේ සම්බන්ධයෙන් ගිහිල්ලා නීතිමය පියවරක් ගත්තද කියන එක. දැන් විශේෂයෙන් පොලිසියට පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරාද මේ තර්ජනයෙන් මිදුණු වහාම. දැන් ඇය කියනවා ඇය දැන් මේ මෙච්චර අවුරුදු 4ක කාලයක් තිස්සේ මේ තර්ජන වලට බයේ තමයි නිහඬව හිටියේ කියලා. එතකොට තර්ජන වලින් මිදලා දින අවුරුදු 4කට පස්සේ සෑහෙන දිගු කාලයක්. කොහොම වුණත් ඒ ඊට පස්සේ හෝ දැන් ඇයට යම්කිසි මම හිතන්නේ ඉතා ලාබාලවදී තමයි විවාහ වෙලා දැනටත් 25යි. එතකොට 21 දී පමණ තමයි විවාහ වෙලා තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් ඇයට තියෙන බය සහ ගෙදරට තියෙන ගරුත්වය වගේ දේවල් සහ සහෝදරයින්ට තියෙන අයගේ තියෙන ආදරේ වගේ හැඟීම් හේතු කොටගෙන මේ දැරිය එහෙම නැත්නම් මේ තැනැත්තිය මේක කියලා නැතුව ඉඳලා. නමුත් ඊට පස්සේ යම් කිසි කාලයක් ගියාම දැන් ඇයට අවබෝධ වෙනවා මේකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමන්ගේ නිවස කියලා. ඒක නිකන් අන්තිමට වෙන්නේ හැමෝටම. කොහේ ගියත් අන්තිමට තමන්ගේ නිවසට එන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඇය අන්තිමේදී දැන් ඒක තේරුම් අරගෙන දෙමව්පියන්ට කිව්ව නිසා එතනින් බලහත්කාරය අවසන් වුණා. අවසන් වුණ වහාම දැන් තියෙන්නේ ඔබට
ගිහිල්ලා පොලිසියකට පැමිණිල්ලක් කරන්න මේ සම්බන්ධයෙන් මෙන්න මේ මේ විදිහට අපි දිගු කාලයක් මම මේ මේ විදිහට බලහත්කාරකමින් තර්ජනය කිරීමෙන් මාව රඳවාගෙන තියාගෙන හිටියා. මේ රඳවාගෙන කියන්නේ ඔහු බාරේන හිටියා වුණත් ඔහු හැමතිස්සෙම ඇයට අඩන්තේට්ටම් කරමින් තර්ජනය කරමින් හිටි නිසාවෙන් තමයි මට මේ පැමිණිල්ල කරන්න එන්න බැරුණේ. දැන් මම මේ ගැන දෙමාපියන්ට කිව්ව නිසාවෙන් මම දැන් මට දැන් නිදහස එන්න පුළුවන්. මොකද ඒ අයත් අනිවාර්යෙන් මම හිතන්නේ මේ දැරියව මේ තැනැත්තියව පිළි අරගෙන ඇති දැන් ඇය අමාරු වැටුණ නිසා ඒ අයට උදව් ඇයට උදව් කරන්න. ඉතින් ඒ නිසා දැන් ඔබට තියෙන හොඳම දේ තමයි පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න සම්පූර්ණ සත්‍ය සිද්ධිය කියලා මේ තැනැත්තාගෙන් ඉවත් වෙන්නට එහෙම නැත්නම් නීතියෙන් වෙන්වන්නට අවශ්‍යයි කියලා. දැන් ඔහු නීතියට ඉදිරියට ගියාට පස්සේ ඔහු කිව්වට දික්කසාදයක් දෙන්න බැහැයි කියලා ඔබට හැකියාව තියෙනවා අධිකරණයේදී ඔප්පු කරන්නට. මේ තැනැත්තා මෙන්න මේ ආකාරයෙන් මාව බලහත්කාරයෙන් විවාහයට එකඟ කරගත්තා, බලහත්කාරයෙන් මාව විවාහ කරගත්තා සහ මට තර්ජනය කරමින් ජීවත් වුණා. මට දැන් මේ තැනැත්තත් එක්ක තවදුරටත් මේ තැනැත්තාගේ තියෙන ද්වේෂ සහගත හැසිරීම නිසා මට මේ විවාහය කරගෙන යන්න බෑ. මේක අවලංගුයි. මොකද මට තර්ජනයක් තිබුණු නිසාවෙන් මේ විවාහය සම්බන්ධයෙන්. ඒ කියන්නේ බලහත්කාරයෙන් කරන විවාහයක් නීති ඉදිරියේ වලංගු විවාහයක් කියලා සලකන්නේ යනු දික්කසාදේ ලබා ගන්න ඕනේ විවාහය බලශූන්‍ය කරන්න තමයි ඉල්ලන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඔහු බැහැයි කිව්වා කියලා ඔබට බිය වෙ යුතු නැහැ. අධිකරණයේ තීරණය කරයි සාක්ෂි සලකලා බලලා ඔබ ඇත්ත වශයෙන්ම මේකට එකඟ වෙලා ඉඳලා පස්සේ බැහැයි කියනවාද එහෙම නැත්නම් මුල ඉඳන්ම ඔබට යම්කිසි බලහත්කාරකමක් සිදු කරමින් තර්ජනය කරමින් මේ විවාහය සිදු කළා. ඊට පස්සේ දිගට මේ තර්ජනය පවත්වාගෙන ගියාද කියලා කියනවා. මේ ප්‍රේම සම්බන්ධතාවය ගොඩනගාගත්තේ ආයතනය තුලදී කියලා. නමුත් ඒ කියන්නේ මුලදී ඇයිගේ කැමැත්තක් තිබිලා තිබෙනවා. පසුව තමයි ඔහුගේ සැබෑ ස්වරූපය හඳුනාගත් පසුව තමයි ඇය මේ දේවල් දෙමව්පියන්ට කියලා තියෙන්නේ. සහ ඒක දැන් මුල් අවස්ථාවේදී කැමති වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවයක් දිගටම පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. අවසාන මොහොත වෙනකම් ප්‍රේම සම්බන්ධතාවේ තියෙන්නත් පුළුවන්. නමුත් විවාහයේදී අවස්ථාවේදී ඒකේ කැමැත්තක් නැති වෙන්න පුළුවන්. විවාහය කියන එක කොහෙත්ම බලහත්කාරයෙන් සිදු කරන්න බෑ. බලහත්කාරයෙන් සිද්ධ කළා තියෙනවා නම් ඒ විවාහය අවලංගු විවාහය බලශූන්‍ය කරන්න අධිකරණයේ හැබැයි ඉල්ලා හිටින්නට ඕනේ. අවලංගුයි කියලා අපි නිකන් බලන් ඉඳලා හරියන්නේ නැහැ. මේ විදිහට මේ ඔබේ ගැටලු වලට නීතිමය විසඳුම් ලබා දෙන්නට බදාදා නඳුන් සෙවනේ අපි සූදානම් කියලා ඔබ දන්න නිසා තමයි ඔබ විදේශගත වෙලා හිටියත් හැමදාම කලම්බු ටෙලිවිෂන් අපිත් එක්ක එකතු වෙන්නේ. තවත් ඔබ අපට යොමු කළ ගැටලු බොහෝමයක් තිබෙනවා. මේ හැම දෙයක් පිළිබඳවම කතා බහ කරන්නට ඕනේ. ඔබට නිසි විසඳුම් ලබා දෙන්නටත් ඕනේ. නමුත් ඊට කලින් සූදානම් වෙන්නේ කෙටිම කෙටි විරාමයකට යොමු වෙන්න. විරාමෙන් අනතුරු අතරදී සිටින්න කලම්බු ටෙලිවිෂන් බදාදා නඳුන් සෙවනත් එක්ක.